නෙළුම් මල. නෙළුම් මල හැම අතකින් අපිට කතා කරන මාතෘකාවක්. ඉතින් බුදුහාමුදුරුවන්ටත් අපි නෙළුම් මල සංකේතවත් කරනවා. ඒක අපිට බෞද්ධ ශිෂ්ටාචාරයේදී නොයෙක් තැනදී හම්බ වෙනවා. බුදුහාමුදුරුවන්ගේ පද්මාකාර ජීවිතය විස්තර කරන තැන. අපි බලමු ඒකේ ප්‍රායෝගික පැත්ත. ඉතින් මේ නෙළුම් මල මෙන්න මේ කියන මඩගොහරුවට ඒකෙම හැදිලා ඒකෙන් උඩට ඇවිල්ලා තමයි මෙන්න මේ විදිහට ලස්සනට පිළිදුරු ඉන්නේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ මේ මඩගොහරු නැමැති කෙලෙස් බරිත සමාධියේම හැදිලා වෙලා ඒකෙන් උඩට ඇවිල්ලා ලස්සනට ලෝකයට ආලෝකයක් දෙමින් සුන්දරව මේ වැඩෙනවා. ඉතින් ඒ නිසා අපිට ද්‍රෝණ සූත්‍රයේදී ඒ සම්බන්ධව හම්බ වෙනවා. ඒ වගේම පුණ්ඩරීකං යතාවක් භූතෝ යෙන උපදිප්පති ආදී ගාථා තුළදී මේ පද්මාකාර ජීවිතයේ පැහැදිලි වෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ කරුණ හොඳට අවබෝධ කරගෙන මේ පරිසරයේ තියෙන ලස්සන උපමා එක්ක ඒ සුන්දරත්වයේ විඳගෙන අපිට අධ්‍යාපනයක් ලබන්න පුළුවන් නම් ඒක හොඳම හොඳ අධ්‍යාපනයක් කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ.